දුම්රිය තාක්ෂණය කියන්නේ අද ලෝකේ භාවිතා කරන තවත් එක් ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක්. දුම්රියකට ගොඩවන ඔබට කිසි විටකත් බියකට පත්වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක ගුවන් යානයක් හෝ නෞකාවකටත් වඩා ආරක්ෂිතයි. ඒත් මේ හැමදේම වළංගු වෙන්නේ ඔයාගේ ගමනාන්තය මත. ඔව් ඇත්ත වශයෙන්ම මේ ලෝකේ තියෙන සමහර දුම්රිය මාර්ග ඉතාමත් භයානකයි. එහෙනම් අද අපි බලමු මේ ලෝකේ තියෙන භයානකම දුම්රිය මාර්ග පහක් ගැන. පස්වෙනි එක තමයි චෙන්නයි රාමේශ්වරම් රූට් එක. මේක මතින් යන ඕනම කෙනෙක්ට මුලින්ම හිතෙන්නේ ඇත්තටම මට පීනන්න පුළුවන්ද කියලා. මොකද ඉන්දියාවේ චෙන්නයි සහ රාමේශ්වරම් යන නගර දෙක යා කරලා හදලා තියෙන මේ දුම්රිය මාර්ගය ඒකබද්ධ වෙලා තියෙන මහ මුහුද මැදින්. මේක ඉදි කරලා තියෙන වර්ෂ 1914 දී. කිලෝමීටර් 561ක් දිග මේ මාර්ගය බොහෝ විට භාවිතා කරන්නේ බැතිමතුන් විසින්. මෑතකදී නම් මේක හරියට යාවත් කාලින කරලා නැහැ. ඒ හේතු නිසාවෙන්ම වර්තමානයේ සංචාරකයන් පවසන්නේ කිලෝමීටර් 1.4ක් වූ මුහුදු මාර්ගය තමන්ට නපුරු සීනයක් වගේ කියලා. තවත් දෙයක් කියන්නොනි මේ මුහුදු මාර්ගයේ ඇතුළත වේග සීමාව දැඩි ලෙස පනවලා තියෙන්නේ. හතරවෙනි එක තමයි කුරන්දා සෛනික රේල්වේ එක. මේක නම් පිහිටලා තියෙන ඕස්ට්‍රේලියාවේ. මේ දුම්රිය මාර්ගයේ සුන්දර සහ නිෂ්කලංක පරිසරයකට මැදි වෙලා පිහිටලා තිබුණත් ගමන නම් ටිකක් භයානකයි. මේක වැඩි වශයෙන්ම භාවිතා කරන සංචාරක ප්‍රවර්ධනයට. බොහෝ විට මේක හරහා ගමන් කරන්න ප්‍රිය කරන්නේ සංචාරකයන්. ඒකට ඔයා මේ දකින දර්ශනීය කඳුපන්තියත් මනරම් දියල්ල සාක්ෂි දරනවා. වංගු සහිත මාර්ගයක් හරහා වැටිලා තියෙන මේ මාර්ගයේ ධාවන වේගය ඉතාමත් අඩු ගානකට සීමා කරලා තියෙන්නේ. මොකද කිලෝමීටර් 37ක් දිග මේ ට්‍රැක් එක බොහෝ විට ලිස්සන සුළුයි. තුන්වෙනි එක තමයි ටීනලා ස්නූප් කියන එක. මේ මාර්ගය නම් භාවිතා කරන්නේ සංචාරක අවශ්‍යතාවයන් පදනම් කරගෙන. ඒ කියන්නේ මේක ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගන්න අරුමනින්ම ඉදි කරපු එකක්. ආජෙන්ටිනාවේ පිහිටලා තියෙන මේ මාර්ගයේ දුම්රියක් ධාවනවන්නේ සතියකට එක වතාවයි. මයිල 270ක් දිග මේ ගමන්පතේ පුරාවටම ගොවිපළවල් සහ කඳු වැටි වාරට දැක ගන්න පුළුවන්. තවත් දෙයක් කියන්න ඕනේ මේ මාර්ගයේ ගමන් කරන ඔබට බෝක්කු එහෙම නැත්නම් ආරුක්කු 13කුත් පාලම් 29කුත් සහ මන් මාර්ග 21කුත් හමු වේවි. ඉතින් ඒකෙන්ම තේරෙනව නේද මේ මාර්ගයේ කොතරම් ත්‍රාසජනක වේද කියලා. ඒත් එක්කම මේ ට්‍රැක් එක ලෝකේ 6 වෙනි උසම ට්‍රේන් ට්‍රැක් එක වෙනවා. ඉතින් සංචාරකයන් නම් සඳහන් කරන්නේ මේක මතින් යනකොට ගුවන් ගමන් අත්දැකීමකුත් නිකම්ම ලබා ගන්න පුළුවන් කියලා. දෙවෙනි එක තමයි ඩෙත් රේල්වේ එක. මේ දුම්රිය මාර්ගය පිහිටලා තියෙන තායිලන්තේ. ඒ වගේම මේකට මේ නම ලැබිලා තියෙන්නේ ඒවට ජීවත් වෙන ප්‍රදේශවාසීන්ගේ. ඇත්තටම මොකද්ද මේ දුම්රිය මාර්ගයේ තියෙන විශේෂත්වය? හොඳයි, ඒකට හේතුව මේ වටක් ගොඩ නැගිලා තියෙන ඉතිහාසය. මේක ඉදි වෙලා තියෙන දෙවන ලෝක යුද්ධ සමයේ වහලුන් සහ හිරකාරයන් අතින්. මූලික වශයෙන් මේක භාවිතා කරලා තියෙන්නේ ජපන් හමුදාවන්ගේ ප්‍රවාහන කටයුතු වලට. ඒ වගේම මේක තායිලන්තය හා බුරුමය යා කරලා තමයි හදලා තියෙන්නේ. හුඟක් දෙනෙක් මේක ඉදිකිරීම කටයුතු වලට දායක වුණත් අවසානයේ ඉතිරි වෙලා තියෙන සුළු පිරිසක් විතරයි. බොහෝ විට සොල්දාදුවන්ගේ තාඩන පීඩන සහ වසංගත තත්ත්ව යටතේ ඔවුන් මිය ගිහිලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද? මෙහිදී ආසන්න වශයෙන් සේවකයන් ලක්ෂයක් පමණ මිය ගින් තියෙන බව. ඉතින් මේක මතින් ගමන් කරන ඔබට කිසිම බයක් නැති වුණා. මේක ඉදි වෙලා තියෙන්නේ නම් බියකරු සිදුවීම් සමුදායකින්. අවසාන එක තමයි ඩෙවිල්ස් නෝස්. එක දොරේ පිහිටලා තියෙන මේ දුම්රිය මාර්ගයේ නිෂ්කලංක දුම්රිය ගමනකට කැමති අයකට නම් හරියන්නේ නැහැ. මොකද මේක පිහිටලා තියෙන්නේ දුෂ්කර කඳු වැටියක් හරහා. ඒ වගේම මේ හරහා ගමන ඉතාමත් භයානකයි. 19 වන ශතවර්ෂයේ අගභාගයේ එක දෝරේ පාලනය කර ජනාධිපතිවරයා තම රටේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. මූලිකව ඔහු හිතලා තියෙනවා දුම්රිය මාර්ග සංවර්ධනයෙන් මේක ඉටු කරගන්න පුළුවන් කියලා. මේ ට්‍රැක් එක හදලා තියෙන එක දෝරේ ප්‍රධානම නගර දෙකක් යා කරලා. ඒ වගේම මේක සම්පූර්ණයෙන් අවසන් කරන්න සේවකයන් 5000ක් පමණ යොදාගෙන තියෙනවා. තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ මාර්ගයේ එක අතකට අමු සොහොනක් වගේ. මොකද මේ මාර්ගය හදන්න දායක වුණ හුඟක් දෙනා අනුතුරු වලට ලක් වෙලා මේ ගිහිලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි මේකට ඩෙවිල් ද නෝස් කියලා නම වැටලා තියෙන්නේ. හරි, අද ඔබේ දැනුවතුනි මේ ලෝකයේ තියෙන භයානකම දුම්රිය මාර්ග පහක් ගැන. එහෙනම් ඔයගොල්ලන්ගේ අදහස් හා යෝජනා පහලින් සඳහන් කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.